සිරදනාම සාදරයෙන් පිළිගන්නවා අද අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට. අති බිහිසුණු දාම ඝාතකයෙක් ගැන එදා මෙදා තුර නිර්මාණය වෙලා තියෙන සුපිරිම සීරීස් එක තමයි මවුස් කියන කොරියන් සීරීස් එක. ඉතින් මේ සීරීස් එකේ දැනට එපිසෝඩ් දෙකක් මම අරගෙන ඇවිල්ලා ඉවරයි. ඒ වීඩියෝස් නොබලපු අයට මවුස් ප්ලේලිස්ට් එකේ කාඩ් එක උඩ දාලා තිනවා. ඒ වගේම පහුගිය එපිසෝඩ්ස් වල ලින්ක්ස් ටික මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. අනිවාර්යෙන් ඒ වීඩියෝස් ටික බලලා අද මම කරන්න හදන මේ තුන්වෙනි එපිසෝඩ් එක බලන්න එන්න. කලින් එපිසෝඩ්ස් වලින් ඔයාලා දැක්කා අර දරුණු දාම ඝාතකයා කෙලින්ම පොලිසියට අභියෝග කරනවා. එයා මීට කලින් මරපු හැම කෙනෙක්ගෙම එක දෙයක් තවත් එක බොඩි එකක් ළඟ දාලා ගිහින්. ඉතින් අද එපිසෝඩෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දරුණු දාම ඝාතකයා ඉස්සරහට තවත් ඝාතන කරන ආකාරය සහ පොලිසිය මේ දාම ඝාතකයව අල්ලන්න පොලිස් විමර්ශන කටයුතු ඉස්සරහට කරගෙන යන ආකාරය. ඉතින් තවමත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට බටනේ දැන්ම අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එක subscribe කරලා ඊඩියා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් යමු අපි අති බිහිසුණු දාම ඝාතකයෙක් ගැන කියවෙන මේ සුපිරිම මවුස් කියන කොරියන් සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එකේ මොකක්ද උනේ කියලා බලන්න. ඔන්න අද එපිසෝඩ් එක පටන් ගත්තම පෙන්නන ඔයාලට මතක ඇති ඉබදින් ඉන්න දරුවෙක්ගේ මනෝවිද්‍යාතික ජාන තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න පුළුවන් විදිය DNA ටෙස්ට් එකක් කරේ ප්‍රොෆෙසර් ලී. ප්‍රොෆෙසර් ලී මේ වෙද්දි දන්නවා ආපහු දරුණු දාම ඝාතකෙක් ඇවිල්ලා මිනිසුන්ව දරුණු විදියට මරාගෙන යනවා කියලා. ප්‍රොෆෙසර් ලී මේ වෙද්දි දන්නවා ડોක්ටර් හන්ගේ පුතා ගැන, ඒ කියන්නේ සංයෝ හන් ගැන. ડોක්ටර් හන්ගේ පුතාටත් මනෝවිද්‍යාතික ජාන තියෙනවා කියලා ප්‍රොෆෙසර් ලී ඒ දවස්වලදීම හොයාගත්තනේ. අන්න ඒ නිසා මේ වෙද්දි ප්‍රොෆෙසර් ලී සැක කරනවා මේ විදියට මිනිසුන්ව මරාගෙන යන දරුණු දාම ඝාතකයා සමහර විට සංයෝ හන් කියන මේ ડોක්ටර් වෙන්නත් පුළුවන් කියලා. අන්න ඒ නිසා මේ වෙලාවේදී ප්‍රොෆෙසර් ලී යනවා සංයෝහන්ගේ ගෙදර. ඒ වෙලාවේදී සංයෝහන් නම් ගෙදර නැහැ. නමුත් ප්‍රොෆෙසර් ලී දකිනවා මේ ගෙදර ඉස්සරහ යාළගේ සුරතලයට ඇති කරන බල්ලා ඉන්නවා. ඒ බල්ලාගේ කකුල තුවාල වෙලා නිසා ඒ බල්ලා බොහොම අමාරුවෙන් තමයි ඇවිදින්නේ කියලා ප්‍රොෆෙසර් ලී මේ වෙලාවේදී දකිනවා. ප්‍රොෆෙසර් ලී මේ විදිහට ඒ බල්ලා දිහා බලාගෙන ඉද්දී මෙතනට එනවා සංයෝහන්ගේ අම්මා. ඒ කියන්නේ කිම්. ප්‍රොෆෙසර් ලී ඊට පස්සේ කිම් ගෙන් අහනවා එයාගේ පුතා ගැන, ඒ කියන්නේ සංයෝහන් ගැන. අන්න ඒ වෙලාවේදී කිම් කියනවා තමන්ගේ පුතාට මනෝවිද්‍යාතික ඥාන තිබුණත් එයා කිසිම විදිහකින් කිසිම කෙනෙක්ට හානියක් කරන්නේ නැහැ, එයා බොහොම හොඳ කෙනෙක් කියලා. ඊට පස්සේ ප්‍රොෆෙසර් ලී එනවා සංයෝහන්ව හම්බෙන්න කියලා හොස්පිටල් එකට. නමුත් මේ වෙදි හොස්පිටල් එකට මරකල්ලි සමාජිකයන්ගේ නායකයෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා ඇඩ්මිට් කරලා ඉන්නවා. ඉතින් තමන්ගේ මරකල්ලි කණ්ඩායම් නායකයා බේරගන්න ඕන නිසා මේ වෙලාවේදී මරකල්ලි සමාජිකයේ ડોක්ටර් සංයෝහන්ට පිහියක් දික් කරලා කියනවා එයාගේ කණ්ඩායම් නායකයා බේරලා දෙන්න කියලා. අන්න ඒ වෙලාවේදී සත්කම් පිහියක් අරගෙන ඒ මරකල්ලි සමාජිකයයි බෙල්ලට තියලා ડોක්ටර් සංයෝහන් ඒ මරකල්ලි සමාජිකයට තර්ජනය කරන එක මේ වෙලාවේදී ප්‍රොෆෙසර් ලී එයාගේ ඇස් දෙකෙන්ම දකිනවා. ඔන්න ඊට පස්සේ පෙනෙනවා කොමුචි යනවා ගෙදර. අන්න ඒ වෙලාවේදී කොමුචි දකිනවා එයාගේ අයියා. ඒ කියන්නේ අර ආබාධිත ෆාදර් වොන්. ෆාදර් වොන් මේ වෙලාවේදී කොමුචිට කෑම එකක් තියලා ගිහින් තියෙනවා. නමුත් මේක දැක්කට පස්සේ කොමුචිට ගොඩක් තරහ යනවා. කොමුචි ඊට පස්සේ මේ කෑම එකත් අරගෙන එනවා එයාගේ අයියාව හම්බෙන්න. ඒ කියන්නේ ෆාදර් වොන්ව හම්බෙන්න. මෙතනදී අර මම කලින් කියපු බාරම් කියන පොලිස් නිලධාරියත් ඉන්නවා. කොමුචි මේ වෙලාවේදී අර අයියා දුන්න කෑම එකක් විසිකලා දාලා තමන්ගේ අයියට ගිහින් හොඳටම බනිනවා. කොමුචි මේ විදිහට එයාගේ අයියත් එක්ක, ඒ කියන්නේ ෆාදර් බොන් එක්ක ලොකු තරහක් ඇති කරගන්න ලොකු හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ෆාදර් වොන් රූපවාහිනි වැඩසටහනකට සම්බන්ධ වෙලා එයා සජීවීම කියලා තියෙනවා ડોක්ටර් හන්ට සමාව දෙනවා කියලා. ඒ කියන්නේ එයාගේ අම්මවයි තාත්තවයි මරලා එයාවත් මේ විදිහට ආබාධිතයෙක් බවට පත් කරපු ડોක්ටර් හන්ට එයා සමාව දෙනවා කියලා. ඉතින් අන්න ඒකට කොමුචිට හොඳටම තරහ ගිහින් තියෙන්නේ. අන්න ඒ නිසා තමයි කොමුචි මේ වෙද්දි එයාගේ අයියත් එක්ක ලොකු තරහක් ඇති කරගෙන තියෙන්නේ. ඔන්න ඊට පස්සේ පෙන්නනවා චෝයි. ඔයාලට මතක ඇති අර ටීවී ප්‍රෝග්‍රෑම් එකක අපරාධ විශ්ලේෂක වැඩසටහනක් කරගෙන යන්නේ. චෝයිට මේ වෙලාවේදී එයාගේ පුංචි කාලේ එක දෙයක් මතක් වෙනවා. ඔයාලට මතක ඇති මේ මවු සීරීස් එක පටන් ගද්දී මම කිව්වා අර සොන් කියන තරුණ ගෑන් ළමෙක්ව හෙඩ් හන්ටර් විසින් ඇවිල්ලා මරලා දැම්මනේ. හෙඩ් හන්ටර් කියන්නේ ડોක්ටර් හන්ම තමයි. සොන්ව ඒ විදියට ඒ දාම ඝාතකයා ළඟට එක්කගෙන ගියේ පුංචි ගෑන් ළමෙක් කියලා ඔයාලට මතක ඇති. ඒ ගෑන් ළමයා ඇවිල්ලා සොන්ට කිව්වා එයාගේ තාත්තයි එයයි කාර් එකේ එන ගමන් ඉන්න අතරතුරේදී ඇක්සිඩන්ට් වුණා. එයාලට පුළුවන් නම් උදව් කරන්න කියලානේ. ඊට පස්සේ තමයි ડોක්ටර් හන් සොන්ව ඇවිල්ලා මරලා දැම්මේ. ඒ විදියට සොන්ව ඒ තැනට එක්කගෙන ගියපු ඒ පුංචි ගෑන් ළමයා වෙන කවුරුත් නෙමෙයි චෝයි. චෝයිට මේ වෙලාවේදී මතක් වෙනවා සොන් අතේ තිබුණ අර බොක්සින් ග්ලව්ස් දෙක. ඔයාලට මතක ඇති සොන් එයාගේ මල්ලිට බොක්සින් ග්ලව්ස් දෙකක් අරගෙන ගියානේ. අන්න ඒ ග්ලව්ස් දෙක සොන්ට ආපහු දෙන්න බැරි වුණ නිසා චෝයි ඒ ග්ලව්ස් දෙක සොන්ගේ ගෙවල් ළඟින් තියලා එන එක මේ වෙලාවේදී චෝයිට මතක් වෙනවා. ඔන්න ඊට පස්සේ ප්‍රොෆෙසර් ලී කෙලිම ડોක්ටර් සංයෝහන්ට කතා කරනවා. කතා කරලා ડોක්ටර් සංයෝහන්ට ප්‍රොෆෙසර් ලී කියනවා මේ පහුගිය දවස්වල වුණ දරුණු දාම ඝාතන ගැන එයාට සංයෝහන් එක කතා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ සංයෝහන් කියනවා හරි මම ඔබතුමාව හම්බෙන්න එන්නම් කියලා. ප්‍රොෆෙසර් ලී මේ විදිහට සංයෝහන්ව හම්බෙන්න බලාපොරොත්තු වෙන ඉන්නේ අතෑරලා දාලා තියෙන සැනකෙළි භූමියක. ප්‍රොෆෙසර් ලී මුලින්ම එදනට ගිහින් බලාගෙන ඉන්නවා. අපිට මේ වෙලාවේදී පෙන්නනවා කවුද කෙනෙක් ඇවිල්ලා ප්‍රොෆෙසර් ලීට පහර දීලා එයාව මරන්න
උත්සාහ කරනවා ඇත්තටම එතනට ඒ ආපු මනුස්සයා කවුද කියලා මේ සීරීස් එක බලාගෙන යද්දී වලට තේරේ ඔන්න ඊට පස්සේ බඳිනවා සංයෝහන් බෝට්ටුවක නැගලා ගගක් මැද්දට ගිහින් මේ බෝට්ටුවේ තියෙන මොනවාද බෑග්ස් වගේක් මේ ගඟේ ගිල්ලනවා ඒ විදිහට සංයෝහන් මොනවාද ගිල්ලුවේ ඒකට හේතුවක් දැන්ම ඔයාලට තේරෙන එකක් නැහැ ඒ ප්‍රශ්නත් හිතේ තියාගෙන අපි කතාවේ ඉස්සරහට යමු ඔයාලට මතකයි බාරම් මේ හිරගෙදර මැජික් සම්දර්ශනයක් කරන්න ගිහින් එකපාරටම බොක්ස් එකක් ඇරියාට පස්සේ එයා දැක්කා ගොඩක් තුවාල වෙලා ඉන්න චීකුක් ඒක ඇතුලේ ඉන්නවා කියලා ඩොක්ටර් හන් එහෙමත් ඉන්නේ මේ හිරගෙදර ඇතුලේනේ ඉතින් කොමුචි මේලාදි උත්සාහ කරන්නේ මේ හිරගෙදර වටේට තියෙන දේවල් පරීක්ෂා කරලා බලලා මොකක් හරි හොඩුවක් හොයාගන්න. එහෙම කරන්න ලොකු හේතුවක් තියෙනවා. චීකුක් හොයාගද්දී එයාගේ ඇඳුම් මොක්කම ගලවලානේ තිබුණේ. මේ දරුණු දාමඝාතකයා වෙනත් කිසිම කෙනෙක්ගේ ඒ විදිහට ඇඳුම් ගලවලා තිබුණේ නැහැ. අන්න ඒ නිසා කොමුචි විශ්වාස කරනවා චීකුක්ගේ ඇඳුම් ටික හොයාගත්තොත් එහෙම මේ දරුණු දාමඝාතකයා ගැන මොකක් හරි හොඩුවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඔන්න ඊට පස්සේ පෙන්නනවා බොංග් ඊ කියන තරුණ ගෑන් ළමයා. බාරම් නම් ගොඩක් කැමැත්තෙන් ඉන්නේ බොංග් ඊට. ඒ විතරක් නෙමෙයි බොංග් ඊගේ ආච්චිත් ගොඩක් බලාපොරොත්තු වෙන ඉන්නවා බොංග් ඊ සහ බාරම් කසාද බඳලා දෙන්න. බොංග් ඊ මේකට අකමැත්තෙන් වගේ හිටියට ඇත්තටම බොංග් ඊ බාරම්ට ගොඩක් කැමති. ඔන්න මේලද අපිට පෙන්නනවා බොංග් ඊ කෙලින්ම බාරම්ගෙන් අහනවා එයාව කසාද බඳින්න කැමතිද කියලා. Tamanගෙන් එකපාරටම මේ විදිහට බොංග් ඊ කසාද බඳින්න කැමතිද කියලා අහපු නිසා මේ වෙලාවේදී බාරම් ගොඩක් ෂොක් වෙනවා. අන්න ඒ නිසා බාරම් මේ වෙලාවේදී කියනවා ඔයා හරියට මට නිකන් සුරතල් නංගි කෙනෙක් වගේ. ඒ නිසා මට මේකට කැමති වෙන්න බැහැ කියලා. ඇත්තම බාරම් ඒ විදිහට කිව්වේ බොංග් ඊ එයාගෙන් කසාද බඳින්න කැමතිද කියලා අහද්දි බාරම් ගොඩක් ෂොක් වුණ නිසා. ඔන්න ඊට පස්සේ පෙන්නනවා බොංග් ඊ යනවා පොලිස් ස්ටේෂන් එක ළඟට. බොංග් ඊ මේ විදිහ ගොඩක් බය වෙලා ඉන්නේ. ඒකට හේතුව තමයි ඔයාලට මතක ඇති බොංග් ඊ පුංචි කාලේ එයාගේ අම්මවයි තාත්තවයි කෙනෙක් ඇවිල්ලා මරලා දාලා තියෙනවානේ. අන්න ඒ මිනිමරුව තවත් මාස දෙකකින් නිදහස් වෙනවා. ඒ ගැන කොමුජිත් එක්ක කතා කරන්න තමයි බොංග් ඊ ගිහින් තියෙන්නේ. ඇත්තම බොංග් ඊ පුංචි කාලේ ඉඳන්ම කොමුජිව හොඳට අඳුරනවා. ඒකට හේතුව තමයි තමන්ගේ අම්මවයි තාත්තවයි මරලා දැම්මට පස්සේ බොංග් ඊ මුදල් නෝට්ටුවක් අරගෙන ගිහින් කොමුජිට දීලා තිනවා. පුළුවන් නම් ඒ මිනිමරුව මරලා දාන්න මං ඒ වෙනුවෙන් තමයි මේ සල්ලි අරගෙන ආවේ කියලා. අන්න ඒ නිසා කොමුජි කියන්නේ බොංග් ඊගේ හොඳ පවුලේ හිතවතෙක් වගේ. ඔන්න ඊට පස්සේ පෙදෙන ඔයාලට මතක ඇති අර මිදිවත්තක් ඇතුලේ මරලා දාලා හිටියන තරුණ කාන්තාවක් අර දරුණු දාමඝාතකයා විසින් ඒ ගෑනු කෙනාගේ නම ජෝමි. ජෝමිගේ අතේ තිබිලා කොමුජිට හම්බෙලා තියෙනවා පුංචි කෝෆි පැකට් එකක්. මේ ජෝමි කියන ගෑනු කෙනා ළඟ තිබුණ හැම දෙයකින්ම මේ දරුණු දාමඝාතකයා කලින් මරපු කෙනෙක්ගේ දෙයක් නියෝජනය කරලා තිබුණානේ. අන්න ඒ නිසා කොමුජි මේ වෙලාවේදී හිතන්නේ මේ කෝෆි පැකට් එකත් ඒ වගේ දෙයක් වෙන්න ඇති. සමහර විට මේ දරුණු දාමඝාතකයා මීට කලින් මරලා දාපු කෙනෙක්ගේ ළඟ තිබුණ දෙයක්ද දන්නේත් නැහැ මේ කෝෆි පැකට් එක කියලා මේ වෙලාවේදී කොමුජි සැක කරනවා. කොමුජි ඊට පස්සේ මේ කෝෆි පැකට් එකත් පොලිස් ස්ටේෂන් එකට අරගෙන ඇවිල්ලා එයා එක පැත්තකින් තියනවා පස්සේ ඒක පරීක්ෂා කරලා බලන්නම් කියලා. මේ වෙලාවේදී චෝයි ඇවිල්ලා ඉන්නවා කොමුජිව හම්බෙන්න. චෝයි කොහොමත් කොමුජිව හම්බෙලා මේ යන අපරාධ විමර්ශන ගැන අප්ඩේට්ස් දැනගන්නවානේ. නමුත් මෙතන ඉන්න තවත් පොලිස් නිලධාරියෙක් අර කෝෆි පැකට් එකෙන් මේ වෙද්දි කෝෆි එකක් හදාගෙන ඇවිල්ලා ඉවරයි. ඒ කෝෆි එක හදාගෙන ඇවිල්ලා ඒ පොලිස් නිලධාරියා ඒක දෙනවා චෝයිට. අන්න එතකොට තමයි කොමුචි දැනගන්නේ තමන් ළඟ තිබුණ ඒ සාක්ෂියක් තමයි මේ පොලිස් නිලධාරියා විනාශ කරලා දාලා තියෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී කොමුචිට ඒක නිසා ගොඩක් තරහ යනවා. ඔන්න ඊට පස්සේ පෙන්නනවා කොමුචි යනවා හොස්පිටල් එකට චීකුක්ගේ තත්ත්වය කොහොමද කියලා බලන්න. චීකුක් ළඟ මේ වෙලාවේදීත් බාරම් ඉන්නවා. බාරම් ඒ විදිහට චීකුක් ළඟට ගිහින් තියෙන්නේ චීකුක් ළඟ නිතරම ඉන්න චීකුක්ගේ අම්මට විවේකයක් දෙන්න ඕන නිසා. ඉතින් මේ වෙලාවේදී අපිට පෙන්නනවා චීකුක්ගේ එක ඇඟිල්ලක් නැහැ. ඔයාලට මතක ඇති මම කිව්වා චීකුක්ව හම්බෙද්දී චීකුක්ගේ එක ඇඟිල්ලක් අර දරුණු දාමඝාතකයා කපලා වෙන් කරලා තිබුණානේ. ඒ ඇඟිල්ල පොලිසිය හොයාගෙන හොස්පිටල් එකට අරගෙන ආවා. නමුත් ඒ ඇඟිල්ල ඒ වෙද්දිත් මැරිලා තිබුණ නිසා ડોක්ටර්ස්ලාට බැරි වුණා ඒ ඇඟිල්ල චීකුක්ට ආපහු සම්බන්ධ කරන්න. ඉතින් මේ වෙලාවේදී කොමුචි බාරම් එක්ක කතා කරලා එතනින් එලියට ඇවිල්ලා චීකුක්ගේ ડોක්ටර්ව හම්බෙන්න යනවා චීකුක්ගේ තත්ත්වය ගැන දැනගන්න. ඉතින් මේ වෙලාවේදී කොමුචිට මේ ડોක්ටර් කියන එක දෙයක් ඇහෙනවා. මේ ડોක්ටර් තවත් කෙනෙක්ගෙන් අහනවා ડોක්ටර් සංයෝහන් තවම ආවේ නැද්ද කියලා. අන්න ඒක හොඳට ඔළුවේ තියාගෙන ඉන්න. තව ටික වෙලාවකින් ඒක වැදගත් වෙනවා. ඊට පස්සේ කොමුචි එනවා පොලිස් ස්ටේෂන් එකට. පොලිස් ස්ටේෂන් එකට ආවට පස්සේ කොමුචි දකින්නවා ටීවී එකේ නිවුස් එකක් යනවා. ඒ නිවුස් එක යන්නේ අර මිදිවත්තේ මරලා දාලා හිටපු ගෑනු කෙනා ළඟින් හම්බුණ සාක්ෂිය. ඒ කියන්නේ අර ජෝමිගේ බොඩියක ළඟ තිබිලා කෝෆි පැකට් එකක් කොමුචි හොයාගත්තානේ. අන්න ඒ සාක්ෂිය පොලිසිය විනාශ කරගෙන කියලා තමයි මේ නිවුස් එක දැන් මේ වෙද්දි ටීවී එකේ යන්නේ. ඉතින් මේ වෙලාවේදී කොමුචි කල්පනා කරලා බලනවා ඒ සාක්ෂිය නැති වුණේ කොහොමද මීඩියාක දැනගත්තේ කියලා. නමුත් ඔයාලට මතක ඇති එතන චෝයි හිටියානේ. චෝයි කොහොමත් වැඩ කරන්නේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක. අන්න ඒ channel එකේම තමයි මේ නිවුස් එකත් යන්නේ. ඉතින් මේ වෙලාවේදී කොමුචිට හිතෙනවා එහෙනම් චෝයි තමයි මේ විදියට මේ හැම දෙයක්ම මීඩියා වලට දීලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කොමුචි යනවා චෝයිව හම්බෙන්න. චෝයිව හම්බෙන්න යද්දී කොමුචි දකින්නවා චෝයි ඉන්නේ තනියම නෙමෙයි. චෝයි ඉන්නේ අර ડોක්ටර් සංයෝහන් එක්ක. ඇත්තටම චෝයි ડોක්ටර් සංයෝහන් එක්ක යාළු වෙලා ඉන්නේ. ඔයාලට මතක ඇති කොමුචි දවසක් චෝයිගෙන් ඇහුවා ඔයා ડોක්ටර් හන්ගේ පුතා ගැන විස්තර හෙව්වද කියලා. අන්න ඒ වෙලාවේදී චෝයිගේ මුණ ටිකක් අමුතු වෙලා ගියා. චෝයි ඒ වෙලාවේදීත් කිව්වනේ කොමුචිට එයා ඒ කිසිම විස්තරයක් හොයාගත්තේ නැහැ කියලා. ඇත්තටම චෝයි ඒ වෙලාවේදීත් ડોක්ටර් හන්ගේ පුතා ඒ කියන්නේ සංයෝහන් ගැන හොඳටම දැනගෙන හිටියා. දැන් ඔයාලට තේරෙනවා ඇති ડોක්ටර් හන්ගේ පුතා ගැන කොමුචි විස්තර අහද්දී එයා සංයෝහන් ගැන එයාට කිව්වේ නැත්තේ ඇයි කියලා.
ඔන්න ඊට පස්සේ පෙන්නනවා සංයෝහන් තනියම එයාගේ ගෙදර බේස්මන්ට් එකේ කාමරයක් ඇතුලේ ඉන්නවා. මේ කාමරේ බිත්තියේ තියෙන්නේ මේ දරුණු දාමඝාතකයා මේ වෙනකම් මරලා දාපු හැම කෙනෙක්ගේම ෆොටෝස්. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මේ දරුණු දාමඝාතකයා එහෙනම් කවුද කියලා. ඔන්න ඊට පස්සේ පෙන්නනවා ඔයාලට මතක ඇති ප්‍රොෆෙසර් ලී අර අතෑරලා දාලා තියෙන සැනකිලි භූමියට ගියා ડોක්ටර් සංයෝහන්ව හම්බෙන්න. නමුත් කවුද කෙනෙක් ඇවිල්ලා ප්‍රොෆෙසර් ලීට පහර දුන්නා. මේ වෙද්දි ප්‍රොෆෙසර් ලී අතුරුදහන්. ප්‍රොෆෙසර් ලීගේ අතුරුදහන් වීමේ කේස් එක බාර වෙන්නේ කොමුජිට. මේ සැනකිලි භූමිය අතෑරලා දාලා තිබුණත් මෙතන පිරිසිදු කරන්න එක සේවකයෙක් ඉන්නවා. මේ සේවකයා මෙතනට ආවට පස්සේ දැකලා තිනවා කතුරුන්චිල්ලා විතරක් වැඩ කර කර තිනවා. ඊට පස්සේ මේ සේවකයා කතුරුන්චිල්ලා පරීක්ෂා කරලා බලද්දි එයා දැකලා තිනවා මෙතන තියෙන එක ෂීට් එකක ලේ වගේයක් තිනවා. අන්න ඊට පස්සේ ඒ සේවකයා මේ ගැන පොලිසියට දන්වලා තිනවා. ඔයාලට මතක ඇති කවුද කෙනෙක් ඇවිල්ලා ප්‍රොෆෙසර් ලීට පහර දුන්නේ මේ කතුරුන්චිල්ලාව ඇතුළෙදිම තමයි. ඉතින් පොලිසිය මේ වෙද්දි හොයාගෙන තිනවා මේ සැනකිලි භූමියට ළඟින්ම ප්‍රොෆෙසර් ලීගේ කාර් එක තිනවා. ඒ කාර් එකෙන් හම්බුන DNA සහ මේ ෂීට් එකේ තිබුණ ලේ සෑම්පල් චෙක් කරලා බලද්දි පොලිසිය හොයාගෙන තිනවා මේ DNA සෑම්පල් දෙකම සමානයි. ඒ කියන්නේ ප්‍රොෆෙසර් ලීට තමයි මේ වගේ දරුණු ප්‍රහාරයක් එල්ල වෙලා තියෙන්නේ කියලා කොමුචි මේ වෙද්දි තේරුම් අරගෙන ඉන්නේ. නමුත් කොමුචි මේ වෙද්දි එක නිගමනයක් කරලා තිනවා. ප්‍රොෆෙසර් ලී මේ වගේ අත්හැලා දාලා තියෙන සැනකිලි භූමියකට එන්නේ නැත්තේ එයා කවුරු හරි හොරෙන්ම මුණ ගැහෙන බලාපොරොත්තු වෙන ඉඳලා තියෙනවා කියලා කොමුචිට මේ වෙද්දි තේරලා තියෙන්නේ. කොමුචි ඊට පස්සේ ප්‍රොෆෙසර් ලීගේ කෝල් ලිස්ට් එක චෙක් කරලා බලන්න පටන් ගන්නවා. එයා අවසානයේ කාටද කතා කරලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේ අතරතුරේදී පෙන්නනවා බොංගීගේ ආච්චිට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. ඒ තමයි බොංගීගේ පාසල් ගාස්තු ගෙවා ගන්න බොංගීගේ ආච්චිට දැන් කිසිම විදියක් නැහැ. අන්න ඒ නිසා බොංගීගේ ආච්චි ජොබ් එකක් හොයනවා කොහොමරි බොංගීගේ පාසල් ගාස්තු ගෙවන්න ඕන නිසා. ඔන්න ඊට පස්සේ පෙන්නනවා බොංගීගේ ආච්චි යනවා සර්වන්ට් ඒජන්සි එකකට. ඒ කියන්නේ ගෙවල් වලට අවශ්‍ය සේවකයන් මේ මධ්‍යස්ථානයේ හරහා තමයි බෙදා හරින්නේ. එතනට ගිහින් බොංගීගේ ආච්චි කතා කරනවා. නමුත් එතන ඉන්න කාන්තාවටත් තේරෙනවා බොංගීගේ ආච්චිට එහෙම ගෙදරකට ගිහින් වැඩ කරන්න බෑ කියලා. ඊට පස්සේ එතන ඉන්න කාන්තාව ෆ්‍රිජ් එකක් ඇරලා එතනින් බීම් එකක් අරගෙන බොංගීගේ ආච්චිට දීලා කියනවා අනේ ආච්චි අපිට වද දෙන්න නැතුව මේ බීම් එක බීලා මෙතනින් පිටත් වෙලා යන්න කියලා. ඒ ගෑනු කෙනා ඊට පස්සේ මෙතන ළඟ තියෙන වොෂ් රූම් එකක් ඇතුළට යනවා. දැන් ඇත්තටම බොංගීගේ ආච්චිට තරහ ගිහින් තියෙන්නේ. බොංගීගේ ආච්චි ඊට පස්සේ අර ෆ්‍රිජ් එක ඇරලා ඒක ඇතුළේ තියෙන ඩ්‍රින්ක්ස් ඔක්කොම හොරකම් කරගෙන එයා එතනින් පිටත් වෙලා යන්න හදනවා. නමුත් බොංගීගේ ආච්චි එතනින් පිටත් වෙලා යන්න කලින් මේ ඒජන්සියට කෝල් එකක් එනවා. දැන් මෙතන හිටපු කාන්තාවත් නැහැනේ. අන්න ඒ නිසා බොංගීගේ ආච්චි ඒ වෙලාවේදී ගිහින් ඒ කෝල් එක ආන්සර් කරනවා. ඉතින් ඒ වෙලාවේදී මේ විදිහට කතා කරලා තියෙන්නේ ගෙදරකට සේවකයෙක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ බොංගීගේ ආච්චි ඒ ඇඩ්‍රස් එක අහගෙන ඒ ඇඩ්‍රස් එකට යනවා. බොංගීගේ ආච්චි මේ විදිහට යන්නේ කාගේ ගෙදරට කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද? ඒ වෙන කාගේවත් නෙමෙයි ડોක්ටර් සංයෝහන්ගේ ගෙදරට. එහෙට තමයි සේවකයෙක් අවශ්‍යයි කියලා අර ඒජන්සියට අර වෙලාවේදී කෝල් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී බොංගීගේ ආච්චි මේ ගෙදරට යද්දි ડોක්ටර් සංයෝහන්ට අමතරව සංයෝහන්ගේ තවත් යාළුවෙක් ඉන්නවා. බොංගීගේ ආච්චි ආපු ගමන් ඒ යාළුවා මේ ගෙදරින් එළියට යනවා. ඔයාලට මතක ඇති කොමුචි මේ වෙද්දි ප්‍රොෆෙසර් ලීගේ අතුරුදහන් වීම ගැන හොයනවානේ. ප්‍රොෆෙසර් ලීගේ කෝල් ලිස්ට් එක චෙක් කරලා බලන්න මේ වෙද්දිත් කොමුචි දීලා තියෙන්නේ. කොමුචි මේ වෙද්දි හොයාගෙන තියෙනවා ප්‍රොෆෙසර් ලී අවසානයේ කතා කරලා තියෙන්නේ ડોක්ටර් සංයෝහන්ට කියලා. ඔයාලට මතක ඇති කොමුචි චීකුග්ගේ තත්ත්වය ගැන අහන්න හොස්පිටලෙට ගිහිපු වෙලාවේ ඒ ડોක්ටර්ත් එක්ක කතා කර කර ඉද්දි ඒ ડોක්ටර් වෙන කෙනෙක්ට කිව්වා ડોක්ටර් සංයෝහන් තවම ඇවිල්ලා නැද්ද කියලා. මම ඒ වෙලාවදිත් ඔයාලට කිව්වා මේක හොඳට ඔළුවේ තියාගෙන ඉන්න කියලා. අන්න ඒක මේ වෙලාවදී කොමුචිට මතක් වෙනවා. ඒක මතක් වුණාට පස්සේ කොමුචිට තේරෙනවා ප්‍රොෆෙසර් ලී අතුරුදහන් වුණෙත් එදාම තමයි ડોක්ටර් සංයෝහන් හොස්පිටලෙට ඇවිල්ලා නැත්තේ කියලා. අන්න ඒ නිසා ප්‍රොෆෙසර් ලීගේ අතුරුදහන් වීමට ડોක්ටර් සංයෝහන් කෙලින්ම සම්බන්ධ ඇති කියලා මේ වෙලාවේදී කොමුචිට හිතෙනවා. කොමුචි ඊට පස්සේ ડોක්ටර් සංයෝහන්ට කතා කරලා කියනවා එයාව මුණ ගැහෙන්න ඕනේ කියලා. ඊට පස්සේ සංයෝහන් මේ වෙද්දි තියෙන ගෙදරනේ. සංයෝහන් ඊට පස්සේ බොංගීගේ ආච්චිට මේ ගෙදර වැඩ ටික බලා ගන්න කියලා යනවා කොමුචිව හම්බෙන්න. සංයෝහන් කොමුචිව හම්බෙන්න ගියාට පස්සේ කොමුචි අහනවා මෙන්න මේ දවසේ ප්‍රොෆෙසර් ලී ඔයාට කතා කරලා තියෙනවා ප්‍රොෆෙසර් ලී මේ වෙද්දි අතුරුදහන් ඔයාට කියන්න පුළුවන්ද ප්‍රොෆෙසර් ලී ඔයාට කතා කරලා මොනවද කිව්වේ කියලා. ඉතින් සංයෝහන් මේ වෙලාවේදී කියනවා මට වැරදිලා දවසක් නම්බර් එකකින් කෝල් එකක් ආවා කවුද කතා කරේ කියලා මම දන්නෙත් නැහැ කියලා. ඉතින් ඊට පස්සේ කොමුචි අහනවා ඔයා මෙන්න මේ දවසේ කොහෙද හිටියේ මොනවද කරේ කියලා කියන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ડોක්ටර් සංයෝහන් කියනවා මට අසනීපෙලා මම ගෙදර හිටියේ මගෙත් එක්ක යාළුවෙක් හිටියා කියලා. ඊට පස්සේ කොමුචි කොලයක් සහ පෑනක් දෙනවා. එහෙනම් ඒ යාළුවාගේ නමයි නම්බර් එකයි ලියලා දෙන්න කියලා. මේ වෙද්දි ડોක්ටර් සංයෝහන්ට එක දෙයක් මතක් වෙනවා. ඒ තමයි එයාගේ ගෙදර බේස්මන්ට් එක එයාට ලොක් කරලා එන්න අමතක වුණා කියලා. දැන් බොංගීගේ ආච්චි විතරයි එයාගේ ගෙදර ඉන්නේ. අන්න ඒ නිසා සංයෝහන් මෙතනින් ඉක්මනටම පිටත් වෙලා යනවා. මොකද බොංගීගේ ආච්චි අර බේස්මන්ට් එකට වැරදිලා හරි ගියොත් බොංගීගේ ආච්චි එතන තියෙන හැම දෙයක්ම දකින්න නිසා. සංයෝහන් ගෙදර යද්දි බොංගීගේ ආච්චි ගෙදර වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඉවරයි. නමුත් මේ වෙලාවේදී බොංගීගේ ආච්චි ටිකක් කලබලලා ඉන්නේ. බොංගීගේ ආච්චි මේ ගෙදරින් එළියට යනවා. සංයෝහන් දකිනවා බොංගීගේ ආච්චි එයාගේ ගාස්තුවත් අරගෙන නැතුව තමයි මේ විදිහට ගෙදරින් එළියට ගියේ කියලා. අන්න ඒ නිසා සංයෝහන්ට තේරෙනවා බොංගීගේ ආච්චි හිනම් මොකක් හරි බය වෙන විදිය දෙයක් දැකලා තියෙනවා කියලා. සංයෝහන් යනවා ඊට පස්සේ එයාගේ ගෙදර තියෙන බේස්මන්ට් එකට. අන්න එතනට ගියාට පස්සේ සංයෝහන් දකිනවා එයාගේ බිත්තියේ තිබුණ එක ෆොටෝ එකක්
अतुर्दान मेवेला बोंगे आची बस नगल भूम खल बल पीटत्लागे अत फोटो तीन बोंगे आची यार बेस्मेंट गिहन तीन बेस्मेंट गिट पास बोंगे आची दनगन तीन मेविदी मिनसुंग मरागन दारण दाम गेना डॉक्टर संयोहन मत मई केगर बेस्मेंट या मरला हेम के फोटो गलती अन्न एतनी इक फोटो बोंगे आची अरगन तीन आची मेवेला उत्साह मेघन बारमट गि बारमट मेवेला आची को नमूत फोन नति निशा मेवेला आची बारमट मेसेज दानो संयुवान मेवेदी दानो या गिदर बेस्मेंट तीन एक फोटो बोंगे आची अतम दंती एन गेल अन्सा मेवेला अभी पेन संयुवान इट पास बोंगे आची पीट पास पन्न पटांग कोमचि मेवेला अर चीक हॉस्पिटल यह हॉस्पिटल डॉक्टर संयुवान बेड़कराने कोमचि इतना यदि बारम एक पारटम इतना दूगने अविल कोमचि टेकियनो चीकुगे एंगिल एकाटेट हॉस्पिटल दुन एंगिल चीकुगे ने वे किला मत कहते चीकुगे एंगिल हॉस्पिटल बार दुनट पास एक ऑपरेशन संबंध कर बेरूना मुखद ए एंगिल ए विद्युत मेरल तीन निशा बारम सह चीकुक एक टिकदावसर खाली माल वाली तीनों अन्न एतन चीकुगे एंगिल तुआल वेला तीनों ए तुआल के मे एंगिल नेह किला बारम दखला तीनों अन्न एन सातम बारम निगमने कलती मे चीकुगे एंगिल ने वे किला मेक एहवट पास कोमजगे प्रश्न देगा मे तीन चीकुगे एंगिल ने वे ना मे एंगिल अनी प्रश्न एहना चीकुगे एंगिल मेवेदी को मतगति मे धरण दाम गात या मरला हेम के मेद एंगिल कुरसेपेत्र हेर कडदाल दिबुना अन्न एनिसा मेवेला कुमचट मीटर वेनो चीकुट मेवीदर पहार दुन हिगेद तीन पल्लिया पल्लिया तीन की कुहमत कुरसे इट पास कुमचि तवत पोलिस कंडायम अरगने यान मे पल्य परीक्षा लबल पल्ले एतुट यान विद्याज्ञ मुखद मेवेदी देव मेहतीनो कुमचि इट पास तमंगे पोलिस कंडायम एक् मे पल्ले अवट सर्च के लबल पटांगण मेवेला बारम दाकिन मे पल्ले वहाल पहाट लेवा वेगरीनो इट पास बारम मेकगेन कोमचिटेन कोमचि इट पास मे वहाले उड़ नगल बलदि दाकिन चीकुगे एंदुम वगेम चीकुट पहार दुन ए आयुध मे दारण दाम गात मेथिन तीर गिहिंतीनो किट अमतर मेवेला अभी पेन्दन अर पल्ले अतुले देव मेह कर कर इन फादगे अते तीन वाइन ग्लास तिबिला चीकुगे एंगिल ए कटी होयागण इति मेदेवल होयागतर पास बारम गुड शोकेन बारम इट पास यानो गेदर गेदर गियाट पास तम बारम दाकिन बोंगे आचि याट मेसेज गद्दाल बारम इट पास बोंगे आचर को नमूद फोन मेवेला वेड़करा नि मेसेज दट पास बारम तेरी बोंगे आची इन करदर इट पास बारम मेन बोंगे आची को इन बला बारम बोंगे आची होयागन गिट पास मेवेला बारम दकिन मेवे बोंगे आची कौर हर विसी मरला इति मेवेला संयोहन मेतनी पेन लयान बारम दकिन नमूद मेवेला बारम संयोहन की मून पे नह या दैके मेतनी दिन पेन दून इतर इट पास बारम संयोहन पीट पास पन्न पटांगण इतिला पारे वाहन बारम एक पारट एक्सीडेंट एक्सीडेंट उनाट पास संयुहन मे शनग मेदेन एतनी अतुदान विलायान बारम ट मेवेला बलागन वे अत्रम बोंगे आचि मरला मे धर्म दाम गात कऊदेलाउन्नमत माई मौस की मे सुप्रीम सीरीस तुन्मणि एपिसोड इवरने मौस हतर एपिसोड बलागन पुलवान कोमजी डॉक्टर संयुहन गन परीक्षण काटित कर विधिय सह डॉक्टर संयुहन गन बोम वेदग तोरतुर की होयागन विधिय इतिन अद एपिसोड अनिवार्य पालिंग कमेंट दागन एक मिनट माउस हाथरण एपिसोड मुनगेमु वी विल मीट अगेन।